රයිට් පටන් ගත්තා. අයිබෝන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇටේට් සමගින් අදත් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම මහේෂ් විසානායක. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සියස්තල. එළංගියා නම්බර් 2. ඔයාද? මම නෙමෙයි. මං කියන්නේ ඔයා කියන ඔක්කොම ටික. ඒක බෑ. මට කියන්න ඔයා කියන්නේ. හරි ඔකේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූරිය අනතුරකින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපිටවන්න අද ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇටේට් සමගින් අද ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම මහේෂ් දිසානායක. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සියස්ත. වෛද්‍යවරුන්ට ඉහළ දැමුණු දීමනාව තමන්ටද ලබා विजय मत वा म्यूसिक मट इलाम निमेश मगे न्यूज मत हम थिंग मम तीरने निमेश प्रश्न दहायक अहन अद निमेश मगे प्रश्न दहायक अहनी प्रश्न टेंशन मम रंगन शिल्पिया නමුත් ඔයගොල්ලෝගේ ගුරු හරි තමයි ක්‍රීඩිකයතර සල්කක් කාටවත් කරන්න බෑ කාටද මේ හැමෝගේ දේවල් එක කරගෙන යන්නේ දැන් බලන්න ඒක නුසුලට ඉන්න ක්‍රීඩ කරන්නේ මොකද අනිකත් මොකක්ද කියන්නේ ප්‍රචාර මම බලාපොරොත්තු වෙන දේ බැලුම් හන්නේ නැහැ බැලුම් නැහැ මේ බලලා ඉන්නවා මොන දේ කරත් බය නැහැ ඔයාලා මට නැග තින්න දාන්න දැන් මං කියන්නේ සාපේක්ෂව සාපේක්ෂව ගත්තම ගොඩක් හොඳ ප්‍රචාරයක් मल्ली මොනාරේ වෙල කුඩා ප්‍රාත්‍යා කරකේ කරාම සල්ලි බෙද මැච්චර මට පුළුවන් විදිහට තමයි මම ඉන්නේ කරේ නමුත් අර හැම දෙයෙම මෙහෙම 1000ක් හොද 1000ක් ඉන්නවා ඒ 1000ෙන් අඩුව දෙන 14ක් හරියට මට කැමති ඇවිල්ලා ඔයාලට කියන්න ඕනේ මේක සාපේ ඉතින් ඒක තමයි මම කියන්න ගන්න යන්නේ හැබැයි අඩුපාඩු දාලා තිබුණා තේ දේවල් හදාගන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මේක මගේ රැකියාව නෝන් එක දැන් ඔයා කාලය ඇතුලේ අපි ඔපිට විවිධ චක්‍රවල වර්තමාන ඉන්ටර්නෙට් එකේ හැම තැනකම අපි දකිනවා ඊට පස්සේ ඒකයි මේකයි දැන් මමයි වගේ මොකක්ද තමන්නේ අහන්නේ හරි නෑ මොකද මම අහන්නේ රඟපානෙකේ ප්‍රවෘත්ති නිවේදිකාව කියන භූමිකාව ඇතුලේ ඔයාලට වැඩිපුර දැනෙන්නේ මොකක්ද දෙකම දැනනවා දැන් මොකද වෙනස කොහොමද වත් වෙනස කියන්නේ මියුසික් කියන්නේ සෑහෙන වෙනස් දෙයක් ඉතින් අපි නෑ වාට වාට කියන්නේ මට දැනෙන විදිහට ඒක ලොකු වගකීමක් හේතුව අපිට හිතන හිතන දේවල් කරන්න බෑ හිතන හිතන දේවල් කියන්න බෑ හිතන හිතන දේවල් නෑ ඒක ඇත්තටම කිව්වොත් ඒක ලංකාවේ කොච්චර අය ඉන්නවද ඒ අවස්ථාව ගන්න ඉතින් ඒ අවස්ථාව ලැබිලා ඒක සමාජයට ප්‍රයෝජන ගන්න හම්බෙන්නේ සමාජ අවස්ථාවන් එක්ක අපේ ජීවිතේ ඔහොම දෙන්නේ නැහැ ඔහොම දෙන්නේ නැහැ ඒක විශේෂයෙන් නිවුස් එක කියලා කතා කරලා ඒක ඉතාමත් අමාරු කාර්යය ඒක ගැන අවබෝධයක් අනිවාර්යෙන් තිබිය යුතුයි සහ මම හිතනවා දැන් ගොඩක් අය අහලා තිබුණා මේ ඇයි අපිට මේ අවස්ථාව දෙන්නේ කියලා. ඒක ගැනම වාගින් ගන්න. හරි ඉතින් ඒක ඇසැයිලු මොකක්ද කියලා තමයි මම හිතන්නේ. ඊට පස්සේ දැන්
අපි ප්‍රශ්න තුනක් ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේ එතකොට ඔයා සාමාන්‍යයෙන් දැන් නිලියක් විදිහට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට දෙකම නිරූපණය කරනවා තව ඔයාගේ ජීවිතේ එහෙම ටාගට් එකක් තියෙනවද තව මම දැන් මේ ඔයා මොකද ඔයා මන් දන්න විදිහට දැන් ඔය කලින් තැන්වලත් කියලා තිබුණා ඔයා මුලින්ම රංගරේට කලින් ඉන්ටර්වියු එකට එන්නේ සර්ණවාහිනියටමයි එතකොට දැන් කොහොම හරි දයෝපගතව ඔයා කැරකිලා ආපෝ ඒ තැනටත් ඇවිල්ලා තියෙනවා ඒ වගේ තව ඔයාට දැන් මෙතනින් එහාට මේ කලාවතුලේ මෙන්න පැති ගොඩක් තියෙනවා නේද මම මොකක් හරි අරමුණක් තියෙනවා තව එතනින් හර මම මේ මේ තැනටත් යන්න ඕනේ මේ දේත් කරන්න ඕනේ වගේ අරමුණක් තියෙනවා මේ මනිවිෂ් අපි ජීවිතේ ගත්තාම අපි මැරෙනකම් ඉගෙන ගන්නවා නේද දැන් ඔයාද උතුම් හිටියට ඔයත් මෙතනට ආවේ නවකෙක් විදිහට නේද මොකට මේ කාලයක් තියෙනවා එතකොට ඒ ලැබෙන අත්දැකීම එක්ක ඒ ලැබෙන පුහුණු වීමත් එක්ක ඒ ලැබෙන කාලයත් එක්ක ඔයා අද අංක සම්පූර්ණ මම කියන්නේ හැමදේ කිම්මද මට දැනෙන්නේ නෑ මම හරි නෑ බැරි නම මට දැනෙන විදිහට මට වගේ ගන්න දේවල් තියෙනවා නේද ඉතින් එහෙම පුද්ගලයෙක් බවට පත් වෙනවා හරි එතකොට ඔයා කොහොම වුණත් එතකොට මගේ අපිට නිකම්ම මෙතනට ආවනේ අතන පුහුණු වීමකට සිද්ධ වුණානේ ඉතින් ඒ පුහුණු වීමත් එක්ක මගේ ජීවිතෙත් තව තියෙනවා එක එක අරමුණු තියෙනවා අපේ ජීවිතේ අරමුණු කියන ලක්ෂණය ඒක තමයි මම අහන්නේ මොකද ඔය කලාවට එනකොට මුලින්ම තිබුණ අරමුණ තමයි ඉක්මනට කසාද බඳින අම්මා කෙනෙක් වෙන්නේ ඇත්තටම නැතු මට සම්මාන මුලින්ම සාමාන්‍ය කෙනෙකු උත්තරයක් නෙමෙයි ඔව් ඒක මම කියන කීතර අනිත් එක හරියටත් තියෙනවා ඔව් තුම සම්මානම් දෙන්නේ කොර මේ ඉතින් අරමුණු තියෙනවා लसन गमन गमन යන්නේ ඉන්නේ කෙනෙක් නිසා ලංකාවෙන් දැන් ලොකු කාලයක් නෙෆ්‍රිට් කරන බලාපොරොත්තු නැහැ නේද මෙහෙම ආසෙන්තුනොත් හරිය මගේ හස්බන්ඩ් කිව්වොත් නම් එහෙම බෑ දෙපැත්තකටලා ඉන්නේ ගොඩක් කාලයක් යම් කිසි කාලයක් කරනදී හරියට කරගෙන බලන්න තියෙනවා හරි ප්‍රශ්න බලන්න දැන් තුනක් ඇහුවා දැන් මම අහන්නේ ඔයාගේ හරි ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කඩේ ප්‍රශ්න ඔව් දැන් ඔයා ආධුනිකෙක් විදිහට මේ ශාස්ත්‍රීය තෝරගන්න හේතුව ඇයි? ඒ කියන්නේ ආදි තිබුණා එකක තියෙන තමන්ගේ එකක වෘතීන් තියෙනවානේ තමන් ආස කරන ජීවිතේ පොඩි කාලේ ඉඳන් ඉන්නේ තිබ්බ නිවේදකෙක් වෙනවා කියන්නේ. පළවෙනි හේතුව ස්කෝලේ කාලේ ඉඳන් ඒක 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 පිස්සුවක්. ඒක ඒක හැදෙන්න හේතුව අයියා. එයා මේකේ අයියගේ නම කියන්නේ කෙනෙක් ඉන්න කෙනෙක් දන්නව අයියෝ ගොඩක් ප්‍රගීත් විජේසූරි. ස්වර්ණවාහිනියට ආවට පස්සේ ඔයාලට මොන වගේ හැඟීමක්ද දැනුනේ පොඩකින්? දැන්නේ සහ ස්වර්ණවාහිනියේ ඉන්නකොට ඔයාගේ කවුරුරි රෝල් මොඩල් එක කියන අපේ කැමති මම මෙයා වගේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ඔයා ගිහින් එක්කින් ඉන්නවා කොහොමද නැත්නම් මම පළවෙනි ප්‍රශ්නේ දෙකද විතරයි. ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා. අර පළවෙනියටම ඔයා ඇහුවා ඒ කියන්නේ ස්වර්ණවාහිනියට එනකොට මට දැනුච්ච දේ කොහොමද කියලා ඇහුවා මම කලින් එකරේ සිරිතුමාන් දෙල. එතකොට එහි ඉඳලා මෙහෙට එනකොට සමන් අපි ආයතන පද්ධතියන් ඇතුලේ විවිධ වෙනස්කම් තියෙනවා. හැබැයි මෙහෙදි මට එක ගොඩක් මම එකට හුරු වුණා කියලා කියන්න පුළුවන්. ටිකක් කල ගියා. සාමාන්‍යයෙන් ඒ වෙලාවේ මට උපදෙස් දුන්න ආව ගයිඩ් කරපු සීනියර්ස්ලා ටිකක් හිටියා. ශාරික ගුණසේකර අක්කා, එතකොට හරේන්ද්‍ර ජයලාල් වගේ ප්‍රවීණයෝ, අදී කරුණානායක, තිරිණි බෙල්ලා මම නම් කීපයක් විතරක් මම මේ මතක් වෙන තැන් වලින් කියන්නේ සහ මේ මේ ඒ තිරේ පෙනිච්ච අය එතනින් මෙහා නොපෙනිච්ච ගොඩාක් අය හිටියා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඉඳලා පල්ලෙහැටම ඉතින් ඔය පිරිස තමයි ඊට පස්සේ පසු කාලෙම මට සුදේව හෙට්ටි ආරච්චි කියන තල්තියත් එක්ක ගොඩක් අත්දැකීම් තිබ්බ කෙනෙක් එයත් එක්ක වැඩ කරන්න වුණා සාරාංගන අය ඒ වගේ ඒ කාලෙත් එක්ක ආයතන වල පරිපාලනය වෙනස් වෙනවා ඉතින් හැබැයි ඒ හැමෝම එක්ක මම හිතන්නේ මම
හැම කෙනා එක්කම කියන්නේ ගන්න ඕනේ දේ නිවැරදිකෙක් විදියට සහ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් විදියට මේක ඇතුලේ මම ගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒක තමයි කෙටියෙන් කියනවා නම් ඔය අයියට අමතරව තව ගොඩාක් අය ඉන්නවා. සිරස් එක් වසන්ත මාසෙම මායක් තනුජක් කියලා ඉන්න ගොඩාක් විසක් ඉන්නවා. සාමාන්‍යයෙන් කේත් දන්නේ නම් නොකේචය තරහින් එපා. ඒක තමයි හුවේ. මේ අපි ප්ලෑන් කරලා කරන වැඩක් නෙමෙයි. හිතලා හිතලා හාරන ප්‍රශ්නේ. ඒ නිසා මේ උත්තර ගැන හිත රිදවීම ඇති කරගන්න එපා කියලා කියන්න ඕනේ. හරි. එතකොට නිමේෂ් ඔයා මොකද හිතන්නේ මේ රංගන ශිල්පීන් ගෙනල්ලා මේ ගත්ත වැඩේ ගැන? මම අවුලක් ගන්නෑ. ඔයා කෙලින් කියනවා තියෙන්නේ. ඒක මගේ මෙහෙමයි. ආයතනත් යම් තීරණයකට එන්නේ වෙනසක් කරන්න ලොකු බලාපොරොත්තුවක් එක්ක තමයි. ඒක රිස්ක් එකක්. මම හිතනවා ඒ කියන්නේ මේ ඇත්තටම ලොකු අවධානමක් එක්ක ඒ වැඩේට ගියේ. හැබැයි අවධානමට සාධාරණයක් ඕගොල්ලෝ කළා කියලා විශ්වාස කරනවා. අපි කතා කරා බොහෝ තැන්වල ආයතන ඉදිරියේ කියන්නේ අපි ටිකටම මොකක්ද ඒකට මම කියන්නේ ස්ථිරම ආයතන ඇතුළේ සේවය කරන සේවකයෝ විදිහට මේ මාධ්‍යයේ විදිහට අපි කතා කරනවා. ඉතින් ඒකෙදි මම හිතනවා ඒ ඒ අර්ථදා බැලීම සාර්ථකයි. එතකොට වාගේ තුන් වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න පහක් විතර ගොනු නේ කමන ඔයා දෙන හොඳ උත්තරයක වාගේ හල්ලින්ද මේ එතකොට ප්‍රශ්න මතක නැහැ ප්‍රශ්න මතක නැහැ එතකොට එතකොට නෑ අපි අහමු එතකොට හරි කමන නේ ඕනේ නෑ වාගේ දෙන්නේ කොහොමද මම මතක් කරගන්න ඔව් මට දැන් මට එක ප්‍රශ්නයක් තියෙනවා මෙන්ද අපි අපි කියනවා දැන් ෆිල්ම් එකක් හරි ඩ්‍රාමාවක් හරි කරද්දී සෙට් එකේදී හම්බ වෙන සහයක් තියෙනවා වෙනත් සහෝදර ශිල්පීන්ගෙන් හරි තාක්ෂණික ශිල්පීන්ගෙන් හරි එහෙම නිවුස් එකේ වෙලේදී ඕගොල්ලෝ අතර තිබිච්ච සහයෝගය උදේ ගොඩක් දුරට අපිට ඕගොල්ලොත් එක්ක මූ වෙන තිබිච්ච කාලය අඩුයි අපි මම නිවුස් රූම් එක වැඩ කරම කෙනෙක් අපි අතිරේකව තමයි ඉදිරිපත් කිරීම වලට එන්නේ මම ඇත්තටම නිවුස් එකට කෙනෙක් එතකොට මට තියෙනවා තව කාර්යභාරයක් වෙනම ඒ ඒ ඒ ලැබිච්ච සහය වුණා මුලින්ම දක්වන මට මේ වැඩේට ආරාධනා කරේ සංජීව කුමාර අයියා අපේ නිවුස් එකේ නිවුස් එකේ ඉතින් ඒක මගේ නිවුස් එකෙන් මම දන්නවා ඔව් මගේ තිර තම පිළිගන්න බොහොම ආදරෙන් හිත හිත පතලෙන් නැතුනේ ධම්මික තෙන්න කොල් මහත්මයා ආදරෙන් මතක් කරනවා ඒ වගේම මේ වැඩේට ආවට පස්සේ ජානකී විජේරත්න මහත්මිය එතන ඒ ඉන්න කාර්ය මණ්ඩලත් මතක් කරනවා එතකොට අපිට මට මුලින්ම හම්බුනේ චවිකක්කාවට මම අද ඊයේ නෙමෙයි ආදරය කරන්නේ මොකද ඇයට ආදරය කරන්නේ එයාට ආදරය කරන හේතුව නිමේ එයාගේ තියෙන නිහතමානීකම සහ එයා හරි දක්ෂයි හැම දෙයකටම දක්ෂයි සහ එයාගේ තියෙන වැදගත්කම එයා හැසිරෙන විදිය එයා කතා බහ කරන විදිය එයා ගැන කියන්නේ කිව්වොත් මට මේ ඉන්ටර්විව් ගන්න එයා ගැන කතා කරන්න ඒ කියන්නේ තියෙන පිළිවෙල එයා හැමදේම මේ ඉන්න විදිය ඒකත් එක්කම නෙමෙයි ෂයා තමයි අපිට හැමදේම ගොඩාක් දේවල් කියලා දුන්නේ. අපි සාරි අදින දෙන ඉඳලා මොකද මේක මම අර කලින් කොටක අපි හිතන විදිහට අපිට අදින පළදින් බැහැ. දාන මාලේ ඉඳලා දාන මේකප් එකේ ඉඳලා දාන හැස්සෙන්නේ කියන ඒ සියල්ලක්ම තියෙත වෙන්නේ. ඒක ස්වර්ණවාහිනියේ ඒ තිබුණ විදිහටම තමයි. එතකොට ඒකට අපි අවුරුදු දෙකකට මේ වැඩේ බාර ගත්තේ. එතකොට චවිකක්කගේ සහයෝගයේ ඉතාමත් මිහලා ඒකින්ද මම මේ රස්සාවනේ මේ මේ වැඩේ හරි ආදරෙන් හරි ගෞරවයෙන් කරනවා. ඒ වගේම ඔයා මතක් කරනවා අපේ ජීවිතේ අපිට පළවෙනි මතක් කරන්නේ නැහැ අපේ ජීවිතේ අපිට පළවෙනියටම හම්බෙන්න කියලා ඉන්නවා දැන් මට අදටත් මතකයි මගේ පළවෙනි ග්‍රාම එකේ අමිල අබේසේකර හිටියේ ඉතින් මම ෆිල්ම් එක කරාට මට මුලින් මගේ ප්‍රේමවත් යාළුවෙක් මම හම්බුන අමිල අබේසේකර අමිලගෙන මම තාමත් ආදරේ ඉතින් ඒ වගේම ඔයාලත් මම හරි ආදරේ හේතුව මගේ වැඩේ සාර්ථක කරගෙන වගේ ලොකු සහයෝගයක් ලැබුණා ප්‍රවෘත්ති කියන්නේ ඔව් ඔව් ඒක ඒ කියන්නේ ආපහු පුහුණුවේ ඊට පස්සේ තින් ගාමගේ නිවුස් එක බලලා සතුටු සම්පත දුරක් සතුටුනා ඒක රෝඩට ස්තුතිවත් වෙනවා ඊට අමතරව අපේ අනුරයා මතක් කරනවා නිෂ්පාදකතුමා එතකොට අපේ ඉන්න කාර්යමණ්ඩල සියලු දෙනා අපේ ඉන්න ගොඩාක් ක්‍රීඩිකයෝ ඔව් අපේ ඉන්න සියලුම කාර්ය ඒ වගේම අපි ලස්සන කරන
ඔළුවට ලොකු බරක් තියාගන්න එක මම හිතන්නේ එච්චර හොඳ නෑ තමන්ගේ ගමනට සමහර අය ඉන්නවනේ කියන්නේ මම දැන් මේ ලෙවල් එකට ඇවිල්ලා ඉවරයි එතනින් එහාට එහෙම නෑ මම කියන්නේ විවිධාකාර මිනිස්සු ඉන්නවා අපි අතර නමුත් මම විශ්වාස කරන්නේ ඒක ගමනට ශක්තියක් කරගන්න ඕනේ දෙයක් සම්මානයක් කියලා කියන දෙයක් නිසා ඒක බලාපොරොත්තුවක් නෑ කියලා කියන්න බෑ කවුරුත් ආසයි සම්මානයට පාත්‍ර වෙන්න සහ ඒක වෙන කතාවක් නමුත් ඒක අපි ගන්න ඕනේ මේ වෘත්තිමය පැත්තට තව ශක්තියක් කරගන්න ඒක SMS නෙවෙයි නේද කියන්නේ ඒක ඒක විවිධ තැන්වලට තියෙන ඒවා තියෙනවා. ඉතින් මම දැන් ඒක ධෛර්යයට බාරයි. නේද ආදිනවා තමයි ලැබෙන්නේ. හරි රමේෂ්. එතකොට අලුතෙන් එන්නේ නැහැ. දැන් මම ගොඩක් කමෙන්ට්ස් දාලා තිබුණා කැලෑවේ තිබුණ මල් දෙනවා අතර දක්ෂ ළමයි ඉන්නවා ලංකාවේ. ගොඩාක් දක්ෂ ළමයි ඉන්නවා. ඉතින් මේක මේ මාධ්‍යට එන්න ප්‍රෝග්‍රෑම් අනිවාර්යයෙන් නිවේදන හැකියාවල් තියෙන විශ්වවිද්‍යාල ගත්තත් ඒ වගේ දක්ෂ නංගිල මල්ලා ඉන්නවා. ඉතින් ඒ අයට ජනාධිපති අපිට ඉතින් ඕන තරකට යන්න පුළුවන් වගේ අපිට ඕන චරිතයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ආසාවක් තියෙනවා නම් පළවෙනි දේ තමන් තමන්ව හොවා ගන්න ඕනේ යම් තැනක. තමන් වේදිකාවක ඉන්නවා තමන් මෙහෙවන ලොකු විශාල ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒ වගේ අර නිින්දෙන් පේන්නේ නැති සැබෑවට පේන ඇස් දෙක තියන්න බලන්න පුළුවන් හිණයක් හිත ඇතුලේ තියෙනවා. යම් දෙයක්. ඊට පස්සේ ඒ හිණ වෙනුවෙන් වැඩ කරන්න ඉගෙන ගන්න දේවල් ඒවා. හරි. එහෙම ආට අවස්ථාව දෙනවා නම් කොහොමද ඒ අවස්ථාව ලබා ගන්නේ? ඔකත් අහපු දෙයක් මම මෙහාදී මම හිතනවා ඒකත් අර වගේම තමයි අපිට කවුරුත් ඒ කියන්නේ අපේ කාලේ නම් දැන් නම් මම හිතන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ඕන තරම් ආයතන තියෙනවා රාජ්‍ය මට්ටමේ පෞද්ගලික මට්ටමේ ඕන තරම්. ඉතින් මේ වගේ තැනකට ගිහිල්ලා ඉතින් වෘත්තිමය පැත්ත තමන් න්‍යායාත්මකව ප්‍රායෝගිකව ඉගෙන ගන්න එක එකක්. නැත්තම් ඒ නැතත් තමන්ට තමන්ගේ හැකියාව දිනු කර ගන්න ඕන තරම් පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි දැන් ඉස්සර අපි අපේ කාලේ අපිට නිකන් කෝල් එකක් SMS එකක් ගන්න ෆෝන් එකක් පාවිච්චි කරනවා කියන එකත් හරි ලොකු දෙයක්. නමුත් දැන් චූටි දරුවා ඉඳලා දන්නවා සෝෂල් මීඩියා යූස් කරනවා YouTube තියෙනවා Google search කරාම ඕන දෙයක් තියෙනවා. ලංකාවේ මීඩියා හැසිරෙන්නේ කොහොමද? වර්ල්ඩ් එකේ මීඩියා හැසිරීම කොහොමද? ආසියා රටවල් කොහොමද? ඒවා තමන් ඉගෙන ගන්න ඕනේ. තමන් ඒ සබ්ජෙක්ට් එක පස්සේ ගන්න වෙනවා. එතකොට තමන්ට පාරක් පෙනේ. හරි. අවසාන මල් දිවල සිටියද? පැකේජ් එක අවසාන ප්‍රශ්නේ දැන් ඔයාලා මගේ ජීවිතේ පටන් ගන්නකොට මේ ජීවිතේ පටන් ගන්නකොට ඔයාලා මාතෘක ඔයාලා දැන් මොකද මං ඇරෙන්නේ නෑ ඒක ආවන්කෝ මේ එක උත්තරයක් දෙන්නුනේ මටත් අපි ඒක න මමත් චාවිකක්වත් අපි ගොඩක් දුරට කතා කරලා අපිට මුලින් මම මේ බොහොම විවෘතව මේ කියන්නේ අපිට යම් බයක් තිබුණා බයක්කට වඩා මම එකට මෙහෙම වචනයක් කියන්නේ අපිට යම් අවිනිශ්චිතාර්ථයක් තිබුණා ප්‍රශ්නාර්ථයක් තිබුණා කොයි පැත්තට මේක වෙයිද මේක ප්‍රශ්නයක් ඇති වෙයිද මේක සාර්ථක වෙයිද කියන දෙපැත්තම අපි හිටියා. නමුත් මට ඒ වගේ කිව්ව විචලයක් මම හිතුවේ ඒ කියන්නේ මම දන්නවා මේ මූලික අවස්ථාවෙන් අපිට වුණත් ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් මේ පීඩන එනවා. අර බලන අවස්ථාව අපි කියන්නේ සබකෝහෙ කියන එක ඉන්න පුළුවන්. නමුත් ඔයා ඒක තාම සාර්ථකව පාලනය කරගත්ත කියලා හිතනවා මේ මොකද පළවෙනි නිවුස් එක මොකද මමත් ඒක නැවත බැලුවා. එතකොට ඒකෙදි ආධුනිකයෙක් විදිහට ඔයාගේ මේ බය වීම එහෙම තිබුණේ නැහැ. ඉතාලා සාර්ථකයි පළවෙනි බුලට් එක විදිහට මට
නමුත් මේකට ඇත්තටම මට කැමැත්ත දුන්නේ සම්පත්නේ.
ඉතින් රංගන ශිල්පියක් වෙලා ඉඳලා මට මේ අවස්ථාව කියන්නේ මොකද ඊට කලින් දැට කිරුක කියලා ස්වර්ණවාහිනියෙක තිබුණා වැඩසටහනක් අනුරාධපුරේ මිට අවුරුදු 10 12කට කලින් ඉතින් එයා ඒතරදී මට අවස්ථාවේ එතකොට තිබ්බ ගාමන්ටේ ඉතරේ අපි ඒකේ වෙනම මාධ්‍යංශයක් බාරව ඔව් එතකොට ඒකෙන් මට අවස්ථාව ලැබිලා දැන් අද ඉන්නවා තිලිනි පෙරරකේ මොකද දක්ෂ නිවේදිකාව එයාත් ඒකෙන් බිහි වෙච්ච තරුවක් නෙමෙයි නිවේදිකාව දක්ෂ නිවේදිකාව ඉතින් ඒත් එක්කම මට අවස්ථාව ලැබුණේ නමුත් ඉස්සර තිබුණනේ නිවුස් කියනවනම් රඟපාන්න කමර්ෂල් සේවක දෙනවා ගන්න බෑ. ඉතින් ඒකත් එක්ක ඒ හරේන්ද්‍රයද මේ කාලෙ හිටියේ. ඉතින් ඒකෙන් අවසානයේදී තිලිනි පෙර තේරුණා මම එහි ඉවත් වුණා. ඉතින් ඒකත් එක්ක රංගන ශිස්ත්‍රයට මම ගියා. යා ඒ යන්න තියෙන හිරටම ගියා. ඉතින් මම හිතනවා මගේ ජීවිතේ මේක මේ ගොඩක් ලොකු වාසනාවක් ලැබිච්ච දෙයක්. මයිට මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා ජීවිතේ. ඉතින් ඒ නිසා තමයි මට මේ දේ ලැබුණ කියලා මම විශ්වාස කරනවා. මොකද මට දක්ෂතාවය කියන වචනේ මෙතන තාම දාන්න බෑ. මම මේක තාම ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මම ඒක කියන්න තියෙනවා මම දක්ෂයි කියලා කියන්න. මම තාම උත්සාහ කරනවා ඒක හොඳට කරන්න. ඉතින් ඒකත් එක්ක ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින්. ඕගොල්ලෝ ඉතින් අනිවාර්යෙන් එකතු වෙන්න ස්වර්ණවාහිනී ලයිට් එක්ක නිමේෂ් විජේසූරිය එනවා. මම මහේෂ් දිසානායක විදිහට පාවිච්චි කරේ උත්තරේ සම්පත් දිසානායක ඒක හැමෝම ටික දෙන්නා. නැත්නම් මගේ YouTube channel එකත් එක්ක තුනේ අය දන්න හස්බන්ඩ් නම මොකක්ද කියලා. ඉතින් YouTube එකේ comment එකක් දාලා තිබුණා මේ මේ බය වෙලා නම වැරදි එක කියලා. එහෙම එකක් නෙමෙයි. මගේ හස්බන්ඩ්ට එයා මට දෙන ගෞරවයට පෙරලා ගෞරවයක් විදිහට තමයි මම හිතුවේ මගේ හස්බන්ඩ්ගේ සර්නේම් එක මම පාවිච්චි කරනවා කියලා. මොකද රංගන ශේත්‍රයේ මට ඒක පාවිච්චි කරන්න උනාවක් වුණෙත් නැහැ මට එයාගෙන් ගොඩ යන්න අවස්ථාවක් උනා වුණෙත් නැහැ මොකද එයා ගේ ජොබ් එක මගේ ජොබ් එක දෙක මම යන ජොබ් එක කවදාවත් පාවිච්චි කරන්න කිසිම හැටි නෑ එයා පයිලට් කෙනෙක් එයා කැප්ටන් කෙනෙක් කියන එක උඩට අරගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි මම සමහරවිට මට ඇත්තටම මම කියනවා පාඩුව පස්සම මම රංගන ශිල්පිනියක් කියලා මට තමයි තියෙන අවස්ථාව තියෙනවා ඒක ගොළු දෙකලා තියෙන වැඩ කරන කතා කතා කරන කෙනෙක් ඉතින් මම එයාට ගෞරවයක් විදිහට මොකද එයා ඒ දුන්න අවස්ථාව නිසා තමයි මම දැන් හැම බිරිඳකටම තමන්ගේ පාර්ට්නර් තමයි ජීවිතේ ඉස්සරහට යන්න ලොකු උදව්වක් වෙන්නේ. ඉතින් ඒ නිසා එයාට ගෞරවයක් විදිහට තමයි මහේෂි දිසානායක කියලා මම පාවිච්චි කරේ. හරි අපි සුබ වදන ඉස්සරහටත් හොඳටම නිවුස් කියන්නේ. Thank you. ඔයාලට ප්‍රාර්ථනා කරනවා මේකලට ඔයාලට ආශිර්වාද කරලා අනිවාර්යයෙන්ම සම්මානයක් ඇත්තටම මේ ඉස්සරහටත් ඉතින් අපි දන්නේ ඉස්සරහට මොන මොන තත්ත්වයන්ට රටක් විදියට මාධ්‍ය ඇතුළේ අපිට හැසිරෙන්න වේද කියන දේ ඒකත් එක්ක ඉතින් මාධ්‍යත් ඇතුළේ මාධ්‍ය භාෂාව භාවිතය ඇතුළේ උපරිම දේ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි මොකද කියන්නේ මම දන්නේ නැහැ. ප්‍රොෆෙෂනල් ප්‍රසන්ත කෙනෙක්ට වරදින්නේ නැද්ද? වරදින්නේ නැති තැනක් කොහෙවත් නැහැ ලෝකෙ මම හිතන්නේ මාධ්‍ය වේදිකාවට. ඒක වැරදි. ඕනම අවස්ථාවක ඕනම ශිෂ්‍යයෙක් වෙන්න වෘත්තිමය නිවේදකෙක්ට වඩා රංගන ශිල්පියෙක් දැන් මේ වැඩේ කරන්න ගිහිල්ලා මැදිරි කතා භාගකට ලක් වුණානේ එක්තරා රංගන ශිෂ්‍යයෙක් මගේ යාළුවෙගේ අතින් යම් කිසි වචනයක් එහෙම වෙලා ඒක බොහෝම ලොකු විදියට වුණා නම් ඒක හරි ඒක වැරද්දක් ඇත්තටම නමුත් ඇයි වැරද්ද ඇය හදාගෙන තිබ්බ නමුත් මම දැක්ක දෙයක් තමයි නිමේෂ් නිවේදකයට වරදින එකට වඩා මිනිස්සු ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඒ වගේ පොඩි වචනයක් කරලා දාන්න ලොකුවට ගන්න සමහර වෙලාවට ඒක ඒක ගැන මම කවුද හිතන්නේ ඒක මෙහෙමයි ප්‍රශ්න භයානක ප්‍රශ්න ඇත්තටම වෙන්නේ අතිශය භයානක ප්‍රශ්න රංගන ශිල්පියෙක් ශිල්පිනියක් වුණත් සම්පූර්ණයෙන්ම පූර්ණ කාලීනව මාධ්‍ය වේදිකාවක නිවේදකයෙක් වුණත් නිවේදකයා කියන භූමිකාවට ආවට පස්සේ ඒ වගකීමට දෙපාර්ශ්වයෙන් බැඳෙනවා කවුරු වුණත් එතනින් එහාට යා පෝරකයෙක් නිවේදකයෙක් හෝ ප්‍රවෘත්ති නිවේදකයෙක් විය යුතුමයි හැබැයි අර ඔයා කිව්වා වගේ මේ ඒ අපේ සමාජ හැසිරීමේ හැටි සාමාන්‍යයෙන් අර අපි කියනවනේ නිතරම දකින
ඔලගේ කර්මලේ පාට වෙනස්කමක් අපිට පේන්නේ නැති කතාවක් කියනනේ ඒ වගේ කියන්නේ හැමදාම ප්‍රවෘත්ති කියන කෙනාට වචන පැටලීමයි එකපාරට ඇවිල්ලා ආධුනිකයෝ විදිහට රංගන ශිල්පීන් ශිල්පීන් යන විදිහට ඇවිල්ලා ඔබන අතින් යම් කිසි අනුපාඩුවක් වුණත් ඒ කාරණේ අතරදී එතන ලොකු ගැප් එකක් තියෙනවා ඒක සමාජ බලාපොරොත්තු වෙන්න පුළුවන් මම කරද්දසක් කියනනම් ඒක තමයි අපේ සමාජ හැසිරීම හැබැයි මං ඉන්න මතේ නම් එතන ඔයා වෙන්න පුළුවන් වෙනත් රංගන ශිල්පීන් ශිල්පීන්ක් වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් මුෘතමේ වශයෙන් මාධ්‍යවේදී විදියට නෙවෙයි දෙකින් පිළිදෙන්න කෙනෙක් වෙන්න පුළුවන් කවුරු නම් එතන වාඩි වුණාට පස්සේ ඒ වගේ කීමට පූර්ණ කාලීනව අපි බැඳෙනවාමයි හරි එහෙනම් මේ වීඩියෝ එකකින් අපි අද සමුගන්නවා thank you හැමදාම හොඳ ආයුෂ වගේ උදව් කරනවාට ඔයා හරි නිහතමානී හරි thank you හරි ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙන්නේ ඒ කියන්නේ අනිත් මනුස්සයා ගොඩ දාන්න ඕනේ මෙයාව මේක කොහොමද ගොඩ දාලා ඒවා හැමෝටම උදව් කරනවද කියලා තියෙනවා අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒ උදව් පෙරලා කළ යුතුමයි සහ පෙරලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවේ එහෙම නැති ඇති ඒක තමයි මතක් කරගන්න මේ අපි ස්වර්ණවාහිනිය ගත්තම අපේ ඉන්න හැමෝම මගේ තන ලොකු සහයෝගයක් අපිට ලබා දුන්නා මේ වැඩේ සාර්ථක කරගන්න මේ හැමෝම සංජීවය ගොඩක් ආදරෙන් මතක් කරනවා එයා තමයි මේක වැඩේ සාර්ථක කරගන්න ලොකුම උමනාවට සංජීවයට ඉතින් මේ වැඩේට උනත් අපිට අවසර ලබා දුන්න සංජීවයට මට නිවේශ දැක්ක ගමන් තමයි කිව්වා. ඔව්. ඒක කියලා මම බේරෙන්නේ. මාව බේරගන්න වෙනවා. ඔව්. ඉතින් ඇත්තටම ඔයාලා හැමෝටම thank you. ඉතින් හැමදාම ඔයා මගේ මතකයේ ඉඳීවි. බොහොම ස්තුතියි. බයි. මේ චාරුක මෙයා තමයි අපි අර කිව්ව. අපේ ලස්සන වීඩියෝ කරන් දුන්නේ චාරුක. මගේ නෝ අනිත් අය. ඔව්.